හරි අද අපි කතා කරමු SLT මොබිටෙල් ආයතනයේ තියෙන රැකියා අවස්ථා දෙකක් පිළිබඳව. මුලින්ම මතක් කරන්න ඕනේ මේ වගේ රැකියා බෑර්තු විශාල ප්‍රමාණයක් ගැන අපි දිනපතා අප්ඩේට් කරනවා අපේ වෙබ්සයිට් එකේ link එක පහල තියෙනවා. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා, අපේ Facebook group එක තියෙනවා. අනිවාර්යෙන් ගිහිල්ලා ඒවට join වෙන්න. ඒ වගේම ඔයාලට දිනපතා අලුත් රැකියා බෑර්තු පිළිබඳ දැනගන්න පුළුවන් ලේසියෙන්ම. පළවෙනි ටයිටල් එක නැත්තම් තනතුරු නාමයේ විදිහට මෙයාලා ස්නාන් කරලා තියෙන්නේ marketing officers කියලා. හරි අපි ඊළඟට බලමු මේකට අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. මේකේ ප්‍රධාන වශයෙන් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ඔය සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ඒ විෂයන් 6 ඇතුළට සමාන සාමාර්ථ ඒ කියන්නේ ක්‍රෙඩිට් පාසස් 4ක් ඇතුළත් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ ක්‍රෙඩිට් පාසස් 4 ඇතුළට සිංහල හෝ දෙමළ භාෂාව විෂයක් විදිහට ඇතුළත් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම ගණිතය ඇතුළත් ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා උසස් පෙළ විභාගයේදී විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඔයාට ආවම අවුරුද්දක පළපුරුද්ද තියෙන්න ඕනේ කියලා තියෙනවා පිළිගත් ආයතනයක. ඒ වගේම මෙයාලා සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං කියන ආයතනයෙන් මාකටිං පිළිබඳව ඩිප්ලෝමාවක් හෝ සීමා පාර්ට් 2 කම්ප්ලීට් කරලා තියෙනවා කියලා. එහෙමත් නැත්නම් ඔයා රජයේ විශ්වවිද්‍යාලයකින් හෝ රජයේ අනුමත නැත්නම් UGC එකේ අනුමත විශ්වවිද්‍යාලයකින් ඔයා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා කියලා තියෙනවා මාකටිං පිළිබඳව. එහෙමත් නැත්නම් NVQ6 හෝ SLQF4 හරි ඊට සමාන ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම හොඳින් සංනිවේදනය කරන්න හැකියාව වගේම ලිඛිත වගේම වාචිකව ඉංග්‍රීසි භාෂාව හසුරුවා ගන්න හැකියාව තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතා තියෙන්න ඕනේ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුරු නාමයේ විදිහට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ CCTV operators. ඒ වගේම මෙයාලා වරහන් ඇතුලේ සඳහන් කරලා තියෙනවා mail applicants only කියලා. ඒ කියන්නේ පිරිමි පුද්ගලයන් සඳහා පමණක් මේ තනතුරට සඳහා කැඳවීම කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු මේකට අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. මේකේ ප්‍රධාන වශයෙන් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ ඔයා ශ්‍රී ලාංකීය පුරවැසියෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඔයා පිරිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ විෂයන් 6 ඇතුළට සිංහල හෝ දෙමළ ඇතුළත් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම ගණිතය ඇතුළත් වෙන්න ඕනේ කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් පාසස් 3ක් තියෙන්න ඕනේ කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ වයස් පරතරය විදිහට මෙයාලා සඳහන් කරලා තියෙනවා ආට ඔයා අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම මෙයාලා සඳහන් කරලා තියෙනවා මෙයාලා වැඩි කැමැත්තක් දක්වනවා කියලා. ඔයා ශ්‍රී ලංකා ආම් ෆෝස් එකට හරි ස්පෙෂල් ටාස්ක් ෆෝස් ඔෆ් පොලිස් වලට ඔයා සේවය කරලා තියෙනවා නම් සහ ඒ වගේ නීත්‍යානුකූලව හසලා තියෙනවා නම් ඒ වගේම ඔයාට අවුරුදු දෙකක පළපුරුද්ද ඉල්ලලා තියෙනවා ටෙක්නිකල් හරි ඉංජිනියරින් හරි ක්ෂේත්‍රවල. ඒ වගේම ඔයාට CCTV පිළිබඳව දැනුමක් තියෙනවා නම් CCTV ඔපරේෂන්ස් පිළිබඳ දැනුමක් තියෙනවා නම් ඒක අමතර සුදුසුකමක් විදිහට මෙයාලා සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් තියෙන්න ඕනේ කියලා තියෙනවා. මේකේ සඳහන් කරලා තියෙනවා ඔයාට කිලෝමීටර් 2ක් දුවන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තියෙනවා අඩුම විනාඩි 12ක් ඇතුළත. හරි අපි ඊළඟට කතා කරමු මේකට කොහොමද ආයුධම් පත්‍රයක් යොමු කරගන්නේ කියලා. ඔයාට මගේ channel එකේ නැත්නම් මේ වීඩියෝ එකේ පහළ description box එකෙන් මගේ website එකේ link එක ඇති. ඒකෙන් ඒක click කරන්න නැත්නම් comment box එකේ මම උඩින්ම pin කරලා link එකක් තියන්නම්. ඒ link එක click කරන්න. ඒ link එක click කරාම ඔයාව කෙලින්ම එන්නේ අපේ website එකට. ඒ website එකෙන් SLT මේ vacancy එකට අදාළ post එක මුල්ම පිටුවේ ඇති ඒක හොයලා ඒක උඩ click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාට සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා තියෙන මේ වගේ closing date ඒ වගේම මේකේ සම්පූර්ණ advertisement එකක් දාලා තියෙන post එකක් ඔයාට දැක ගන්න පුළුවන්. ඒ post එක හොඳින් කියවලා බලන්න ආයතරය. ඒ වගේම එතන තියෙනවා click here to apply කියලා link එකක් ඊට යටින්. ඒ link එක click කරන්න. ඒ link එක click කරාට පස්සේ ආව කෙලින්ම එන්නේ SLT එකේ careers portal එකක් තියෙනවා apply කරන්න තියෙන ඒ portal එකට. ඒකේ උඩින්ම තියෙනවා please specify the post applied
clearly as per the advertisement කියලා. ඒ කියන්නේ ඔයා ආයුධම් කරන්න යන තනතුර මේ drop down එකෙන් select කරන්න ඕනේ. ඒක select කරාට පස්සේ ඔයාගේ title එක තියෙනවා Mr. the Mrs. ද කියලා. ඒක select කරන්න. ඒ වගේම ඔයාගේ මුල කුරු සමග නම තියෙනවා. ඒ වගේම ඊට යටින් තියෙනවා full name කියලා. ඒකේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඒ වගේම NIC number එක, කියන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් හැඳුනුම්පතේ තියෙන අංකය ඇතුළත් කරන්න. ඊට දකුණු අත පැත්තේ තියෙනවා date of birth කියලා. ඒ කියන්නේ ඔයාගේ උපන් දිනය. මුලින්ම අවුරුද්ද දාන්න, ඊට පස්සේ මාසෙ දාන්න, ඊට පස්සේ දිනේ දාන්න. ඒ ඔක්කොම තියෙන්නේ drop down එකකින් select කරන්න. ඒ කියන්නේ අර පහළට ඉහතලයක් තියෙනවා. ඒක click කරාට පස්සේ ඔයාට අදාළ මාසෙ දිනේ අවුරුද්ද තෝරන්න. ඊට යට තියෙනවා ඊට පහලින් දෙනවා postal address කියලා කොටසක්. ඒකේ ඔයාගේ address එක දාන්න. ඊට දකුණු අත පැත්තේ තියෙනවා contact information කියලා. එතනින් උඩින් ඔයාගේ email ලිපිනය අහලා තියෙනවා. ඒක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ mobile number එක අහලා තියෙනවා. ඔයාගේ ජංගම දුරකථනයේ තියෙන අංකය අහලා තියෙනවා. ඊට යටින් තියෙනවා fixed line number කියලා. ඒකට ඔයාගේ ගෙදර දුරකථන නම්බරය ඇතුළත් කරන්න.